දසනය ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕන දැන් අද අධ්‍යාපන මාත්‍යංශ සම්බන්ධව විවාදයක් තිබ්බත් පහුගිය දවස්වල ඇතිවෙච්ච ගංවතුර තත්ත්වයත් එක්ක කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වසම් 36කට අධික ප්‍රමාණයක් පීඩාවට ලක් වුණා සුළු ගංවතුර තත්ත්වයට. මේකදී අපි පැහැදිලිව කියන්න ඕන මුලාසනය ගරු මන්ත්‍රීතුමනි 2016 දී විශේෂයෙන්ම මිලිමීටර 180ට වහින කාලාවෙත් මහ ගංවතුරක් ආවා. 27,000කට වැඩි පවුල් ප්‍රමාණයක් අසරණ වුණා. ලක්ෂ මිලියන 2,300ක් පමණ වන්දි ලබා දෙන්න සිද්ධ වුණා. ගංවතුර බැහැල යන්න විශාල දවස් ප්‍රමාණයක් ගියා. නමුත් මේ පාර මිලිමීටර 450ට වහින වෙලාවෙත් සුළු ගංවතුර තත්ත්වයක් තමයි ආවේ. විශේෂයෙන්ම පැහැදිලි කරන 2016 ගංවතුරෙන් පස්සේ අපි යහපාලන රජය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලත් ඉන් පිටතත් ෆ්ලඩ් ගේට් හදලා නාගලගම් වීදියේ පොම්පාගාර හදලා අඹතලයේ පොම්පාගාරයක් හදලා ගංවතුර පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා තමයි මේ මට්ටම නඩුනේ. නමුත් කනගාටෙන් වුණත් කියන්න ඕන ඒ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉවර කරගන්න බැරි වුණා යහපාලන රජය නැතිවීමත් එක්ක කළුපාලම සහ බෝධිපටුමගේ ගහන්න තිබ්බ පොම්පාගාර නිර්මාණය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ නිසා තමයි අද මේ තරම් මේ පීඩාව ලක් වෙලා තියෙන්නේ. එහෙම නොවුණා නම් ඒ පොම්පාගාර තිබ්බා නම් මීට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ ගංවතුර තත්ත්වය බලපාන්නේ. ඒ වගේම ගංවතුර බැස යෑම ඉතා ඉක්මනින් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමාට වර්තමාන ජනාධිපතිතුමාට පැහැදිලි කරලා 2022 10 මාසේ 31 අයවැය මුදල් වෙන් කරන්න කියලා 2023 වර්ෂයේ අයවැය මුදල් වෙන් කරලා කියලා මම ලිඛිතව ඉල්ලලා තියෙනවා. අද මේ වෙනකන් ඒක ගැන මොකුත් වෙලා නැහැ. මං ඒ ලිපිය සභාගත කරනවා. ඒ වගේම මේ පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා මේ ශ්‍රී ලංකා ඉඩම් කොට කිරීමේ සංස්ථාවට දැනුම් දීමක් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරයා 2023 10 මාසේ 9 වෙනිදා. නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා මේක යොමු කරාට SLRDC එකට රජයේ මුදල් වෙන් කරන්න නැති නිසා ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුර පාලනය සඳහා තව වැඩ 3 ඉතුරුලා තියෙන්නේ. එනිසා හැම අවුරුද්දේම වෙසක් පෝයේට සමගාමීව මේ ගංවතුර එන එක නවත්තන නම් තව මිලියන 700ක විතර වැඩක් තියෙන්නේ. බෝධියපටුමගේ පොම්පාගාරයක් ඉදිකිරීම සහ කළුපාලමේ හදලා තියෙන මේ ෆ්ලඩ් ගේට් එකට පොම්පාගාරයක් ඉතාම වේගෙන් මේ වතුර ගඟට අදින්න පුළුවන් විදියට ඉදිකිරීමත් ඒ වගේම කොයිලවත්ත හන්දියේ එතනින් තමයි වතුර කැරකෙන්න ගන්නෙ. ඒ නිසා එතන අර එහා පැත්තේ බීගම පැත්තට දාලා තියෙන වගේ තාප්පයක් වැනි ආකාරයක වතුර ඇතුළට නොඑන්න මේ දැමීමෙන් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට පාලනය කරන්න පුළුවන්. මොකද හේතුව මේ ගං වතුරාම ජනතාව දුක් විඳිනවා. කඳ ඌරුවලට යනවා. ඒ ළඟ ඒකට බත් බෙදන්න ඕන. බත් ප්‍රමාද වුණාම පිළුණු වෙනවා. අද දවසෙත් යම් ප්‍රමාණයක් පිළුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුකාරී තත්වයෙන් සම්පූර්ණ විසඳුමක් ලබා දීම සඳහා මේ වැඩ කටයුතු තුන තමයි සිදු කළ යුත්තේ. එහෙම නැතුව මේක ආවම ඇවිල්ලා බලලා සාකච්ඡා තියලා මේ කතා කර කර ඉන්න එක නෙවෙයි. විශේෂයෙන්ම කියනවා මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් පහුගිය සඳුදා ගංවතුර ආපු වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබිච්ච සාකච්ඡාවට අනාරාධිතව තමයි මම ගියේ. හැබැයි මම සතුට වෙනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් තියෙන පුද්ගලෙක් විදිහට ඒ සාකච්ඡාවේදී කළ යුතු දේ පිළිබඳව ඒ අදාළ නිලධාරීන්ට සහ ආපු දේශපාලන අධිකාරිය දැනුවත් කරන්න හැකියාවක් මේ ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට මම පැහැදිලිවම කිව්වා මේ චක්‍රලේඛනය වෙනස් කරන්න කියලා. මොකද මේ චක්‍රලේඛනය තියෙන්නේ අවතැන් වුවන් කඳවුරට ආවම තමයි කෑම දෙන්නේ. හරිද? එතකොට නවතෙන් වූ අය ගෙවල් වල ඉන්න අය දැන් මේ අපේ පළාත්වල තියෙන ගෙයක් සාමාන්‍ය පයින්කක් ගැහුවොත් දොරට මේ දොර කඩන් වැටෙනවා. ඒ නිසා ඒ අය කැම්ප් එකට යන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට මම කිව්වා ඉන්පස්සේ තමයි එතුමා චක්‍රලේඛනය වෙනස් කරලා මේ ගෙවල් වල ඉන්න අයටත් කැමලි බාධින් සඳහා ක්‍රියාත්මක කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න සිදුනේ. හැබැයි මම කියන්න ඕන දැන් බඩු මිල ඉතාම වේගෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. වතුර බිල් කරන්ට් බිල් හැම එකම වේගෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි ආපදාවන්ට ලක් වූ අයට ලබා දෙන සහන සඳහා ලබා දෙන මුදල් මේ ඉහළ ගිහිල්ලා නැහැ. දැන් මුලාසන ගරු මන්ත්‍රීතුමනි බත් පැකට්ටක් කීයද කඩේ? හැබැයි රුපියල් 150යි ආණ්ඩු වෙන් කරලා තියෙන්නේ. එක පුද්ගලයෙකුට කෑම වේලකට රුපියල් 150යි දවසටම 450යි. මන් දන්නේ මේකෙන් ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා තමයි පිළුණු කෑම ලැබෙන්නේ. ඒ නිසා තමයි
මේ සමහර්තැන්වල නිසි පෝෂදා ආහාර වේලක් නැතුව ලැබෙන. එනිසා අපි ඉතාම පැහැදිලිවම කියන්නට මේ චක්‍රලේඛනය වෙනස් කරන්න ඕන. මේ ලබා දෙන මුදල් අදට ගැලපෙන විදියට මාකට් මේ ප්‍රයිස් එකට මේ හදන්න ඕන. ඒ වගේම මේ එදිනදා වේල හම්බ කරගෙන ජීවත් වෙච්ච ජනතාව ගම් වතුරෙන් යට වෙලා ඔවුන්ගේ නිවාසවලට යනකොට නිවාස පිරිසිදු කරන්න අමුතුවෙන් වීදමක් යනවා. ඒ වගේම අර්ධහානි වෙච්ච දේවල් හදාගන්න වෙනම යනවා. එනිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේකට මුදල් ලබා දෙන්න. ඒ මුදල් ලබා දීලා විතරක් හරියන්නේ නැහැ. ඒ වගේම අපි ජනාධිපතිතුමාට රජයටත් කියනවා මේකට මේ මාස්ටර් ප්ලෑන් එක හදලා ඉවරයි. තව අමුතුවෙන් කොමිටු හදන්න දෙයක් නැහැ. ඒ මාස්ටර් ප්ලෑන් එක හදලා ඒකේ සැලකිලි වැඩ කොටසක් කරපු නිසා තමයි සුළු ගම් වතුරක් උනේ. ඒ නිසා වතුර බහැර යාම සඳහා කළ යුතු මාස්ටර් ප්ලෑන් එක ඉතුරුලා තියෙන පොම්පාගාර දෙක ඉදිරිකිරීම සඳහා මුදල් වෙන් කරන්න. එහෙම නැතු ආපදාව ආවම ජනාධිපති මාධ්‍යංශය අන්න ජනාධිපති ප්‍රොම්ප් ඇටෙන්ෂන් දෙන්න කිව්වා. කෑම දෙන්න සල්ලි රිලීස් කරන්න කියලා වැඩක් නැහැ. ඒ මහජනතාවගේ බද මුදල් නාස්ති නොකර මේ වර්ෂයේ ඉතුරු කාලය තුළ මේ හදන්න ආරම්භ කරලා වැඩ කරගෙන යාම සඳහා සම්පූර්ණ මුදල නොවුනත් ඒකෙන් භාගයක් ලබා දීලා වැඩ ආරම්භ කරා නම් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ඒ ටික කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන කැලණි ගඟ දිගේ එන වතුර ටික එතකොට මොයකට පළල් කිරීමේ ව්‍යාපෘතියකුත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලෝකයේ අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙන වගේ ඒ එවැනි දෙයක් කරලා මේ පොම්පාගාර ටික හැදුවොත් විශේෂයෙන්ම කඩුවෙල ඒ වගේම හෝමගම අවිස්සාවේල් එන වතුර පුනත් ඉක්මනට මුහුදට යවා ගන්න ක්‍රමයක් මේකෙන් හදලා පාලනය කරන්න පුළුවන් කියන එක තමයි මේ අපි කියන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවට ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙයිලා මේ වැඩකටයුතු ආණ්ඩුවට ආරම්භ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඒ ආණ්ඩුව ආරම්භ නොකරොත් මම අද පැහැදිලිවම කියන්න කැමැති තව මාස 3කින් එන අලුත් ආණ්ඩුවක් යටතේ නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය හරහා SLRDC එකත් වාරි මාර්ගයකත් එකතු කරගෙන මේ පොම්පාගාර හැදීමත් ඒ වගේම මේ කොයිලවත්ත හන්දියේ ඒ වතුර ඉක්මනින් බහින තැනින් එතන බැම්ම හැදීමත් අපි ඉදිරි රජයක් යටතේ කටයුතු කරලා ඒ සම්පූර්ණයෙන් මේ ගම් වතුර 90%ක් පාලනය කිරීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මේ ගම් වතුර අද හවස් වෙනකොට සම්පූර්ණයෙන්ම බැහැලා ගියයින් පස්සේ මේ ගෙවල් වලින් ජනතාවට ලබා දිය යුතු ආධාර ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද හේතුව කොළොන්නාවට චන්දකාලට නම් නැන්දේ මාමේ අයියේ අක්කේ කියලා ඔක්කොමලා ආවා. ඔක්කොමලා එනවා. කතා කරන්නේ නැහැ. හරිද? දැන් මෙතන දැන් සමහර මේ දැන් අධ්‍යාපන ඇමතුමත් කතා කරා. එක වචනයක් ඒ ගැන කිව්වේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ කටයුතු ටික කඩිනමින් ආරම්භ කරලා ජනතාවට සහන ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි.